ඔහුනා මින්නා විෂ්ක ඉතා දිලිඳු පවුලක එකම දරුවා වුණු ඔහුව තවත් අසරණ කරමින් ඔහුගේ පියා එක්තැන් වෙන්නේ අවිෂ්කට ජීවිතයේ වැදගත්ම තීරණයක් ගන්න මඟ පාදමින් අවිෂ්කගේ පියාව සුව කරගන්නට ලක්ෂ 10ක පමණ මුදලක් අවශ්‍ය බවට අවිෂ්කට වෛද්‍යවරුන් පවසනවා ලක්ෂ 10ක් තියා රුපියල් 1000ක්වත් අතේ නැති අවිෂ්ක තම පියාව බේරා ගැනීමේ දැඩි අධිටනින් යාළුවෙක්ට තම යතුරුපැදිය විකුණා ලක්ෂ 3ක මුදලක් රැගෙන සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයට යන්නේ කෙසේහෝ ඉක්මනින්ම රැකියාවක් සොයාගෙන මුදල් උපයා තාත්තා බේරා ගැනීමටයි නමුත් සති දෙක තුනක් ගෙවි ගියත් ඔහුට රැකියාවක් සොයා ගැනීමට හැකිවන්නේ නැහැ ඔහු යාළුවෙක් සමග යාළුවෙක්ගේ කාමරේ නැවතී සිටියත් රැකියාවක් නොමැතිව යාළුවාට කරදර කරන්නට අවිෂ්ක කැමති වුණේ නැහැ අතේ මුදලුත් දැන් ඉවර වේගන එන නිසා අවිෂ්කගේ බලාපොරොත්තු ටිකෙන් ටික බිඳ වැටෙමින් තිබුණා. ඔහුට නැවත ලංකාවට යෑමටත් නොහැක. ඔහු රැකියාවක් සොයා ඉබාගාතේ කට්ටව්වේ ඇවිදින්නට වුණා. ඉන්න යහළුවන් ළඟ වැඳ වැටෙන්නට පවා වුණා. නමුත් ඔහුට රැකියාවක් ලැබුණේ නැහැ. එක් දිනක් ඔහු පාරේ ඇවිදිමින් සිටියේදී පාරේ අයිනක බෑග් එකක් වැටී තිබෙනු දුටුවා. ඔහු එය හිඳගත්තා. එහි තිබුණේ ලැප්ටොප් පරිගණකයක්. මෙය විකුණා ඔහුට තාත්තගේ සත්කමට අවශ්‍ය මුදල් වලින් භාගයක් සොයා ගැනීමට හැකියාව තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. ඔහුගේ ජීවිතයේ වෙනස් කළේ තීරණය ඔහු මේ වෙලාවේ ගන්නවා. ඔහු මේ බෑගය ඩුබායි පොලිසිය වෙත බාර කරනවා. ඔහුගේ දුරකථන අංකයත් ඔහු පොලිස් නිලධාරීන් වෙත ලබා දෙනවා. ලැප්ටොප් එක බාර දී ඔහු නැවතත් වීදි දිගේ ඇවිද යන්නේ අදනම් කෙසේ හෝ රැකියාවක් සොයා ගන්නවාමයි කියයි. මේ වෙලාවේ එකවරම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලැබෙනවා. ඩුබායි අංකයක්. ඔහු ගිය ඉන්ටර්විව් එකකින් ඔහුව තේරී ඇතැයි සිතා ඔහු ඇමතුමට පිළිතුරු දෙනවා. නමුත් ඒ රැකියාවකින් නෙමෙයි. අර ලැප්ටොප් එක බාරගත් පොලිසියෙන්. ඔහුට නැවතත් එම පොලිස් ස්ථානයට එන ලෙස දැනුම් දෙනවා. මේ මොන කරදරයක්දයි සිතා ඔහු පොලිසියට නැවතත් යන්නේ දෙගිඩියාවෙන්. ඔහු එහි යන විට යුරෝපා ජාතිකයෙකු එහි සිටිනවා අවිෂ්ක දකිනවා. අවිෂ්කඩ පෙනෙන අයුරින් එම ලැප්ටොප් පරිගණකය එම යුරෝපා ජාතිකයාගේ. යුරෝපා ජාතිකයා අවිෂ්කඩ කතා කරනවා. ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ ඉතාමත් වැදගත් රාජකාරී තොරතුරු වගයක් එහි තිබුණු බව යුරෝපා ජාතිකයා අවිෂ්කඩ පවසනවා. මොහු ඩුබායි ව්‍යාපාර රැසක් හිමි ප්‍රකෝටිකතියෙකු බව අවිෂ්ක පසුව දැනගන්නවා. මේ කෙසේ හෝ අවිෂ්කගේ මේ මානුෂීය ක්‍රියාව දැඩි ලෙස අගය කළ මේ යුරෝපා ජාතිකයා අවිෂ්කට ඔහුගේ ආයතනයේ රැකියාවක් ලබා දෙනවා. රැකියාව සඳහා අවිෂ්කට මාසික වැටුප ලක්ෂ 4ක් පමණ ලබා දෙනවා. අන්තිමට මාස කිහිපයකින් අවිෂ්කඩ පුළුවන් වෙනවා තාත්තට ඕන මුදල සොයාගෙන තාත්තව සුවපත් කරගන්න. අවිෂ්කගේ යහපත් ක්‍රියාවෙන් ඔහුට හිතාගන්නවත් බැරි දෙයක් ඔහුට ලැබුණා. අපි එක හොඳ දෙයක් කළොත් ඒ වගේ කිහිප ගුණයක් හොඳ දෙයක් Tamanටත් ලැබෙනවා. ඒක නිසා හැම වෙලේම හොඳ දේවල් විතරක් කරමු. අන් අයට උදව් කරමු.